අයිබෝන් මේනු ටෙලිනාට්‍ය ඉතාමත් කෙටි කාලෙකින් අපේ ආදරේ දිනාගත් හරිම ලස්සන කතාවක් සමල් සහ අසේකගේ ආදරණීය පවුල කඩලා බිඳලා දාලා රේහානි සමල් එක්ක එයාගේ අලුත් පවුල හදාගත්තා හැබැයි කරපු පවු කවදකම හරි පළදෙන බව සැබෑවක් කරලා රේහානිට ලැබෙන්න හිටිය දරුවක් නැති වෙලා ගියා ඒ විතරක් නෙමේ සමල්ට කවදාවත්ම රිහානිගෙන් දරුවෙක්ගේ සතුට ලබන්න බැරි තත්යකට රිහානිව පත් වුණා. අසේකට කවුරුත්ම නොහිතපු විදිහට පිළිකාවක් නිසා ජීවිතේ තවත් විඳවන්න සිදු වෙලා. ඉතින් මේ කතාවේ තව ටික කාලෙකින් අවසානය දකින්න පුළුවන්. දැන් හැමෝම හිතාගෙන ඉන්නේ අසේක ජීවිතෙන් සමුගණී කියලා නේද? පිලිකාව නිසාම අසේකගේ ජීවිතේට ගොඩක් ලං වුණ ඩොක්ටර්ගෙන් අවසානයේදම අසේක ඉල්ලන්නේ තමන්ගේ ජීවිතේට මොනව හරි වුණොත් මිනුකි ගැන බලාගන්න කියලා. අසේක එයාගේ ජීවිතය ගැන හැම බලාපොරොත්තුවක්ම නැති කරගෙනයි දැන් ඉන්නේ. ඒත් මේ කතාවේ අවසානයේ අසේකට ආයෙත් ජීවිතේට මූණ දෙන්න අවස්ථාවක් ලැබෙනවා. අසේක ආයෙමත් සුව වෙනවා. ඒ අසේකගේ ළඟින් හරිම ආදරෙන් හිටිය ඩොක්ටර්ගේ උත්සාහය නිසාමයි අසේකට එයාගේ ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු ලැබෙනවා මේ අතරේ සමල්ට තේරෙනවා අසේක මිනුකි දුවට දුන්න ආදරයේ රැකවරණය රෙහානිට කවදාවත්ම දෙන්න බැරි බව මේ නිසාම රෙහානි සහ සමල් අතර නිතරම අඩදමන ඇති වෙනවා මේ දේවල් නිසා රෙහානි මිනුකිට තව තවත් වෛර කරන්න ගන්නවා පුංචි මිනුකිගේ මනසට මේ දේවල් දරා ගන්න හරිම අමාරුයි ඉතින් මිනුකි ආයෙමත් ලෙඩ වෙනවා හොඳටම සුව වෙලා ආපහු එන අසේකට සමල් එයාගේ අකමැත්තෙන් උනත් මිනුකිව ආපහු බාර දෙනවා. ඒ සමල්ට මිනුකිව තවත් රෙහානි එක්ක තියාගන්න තියෙන බය නිසා රෙහානි සමල්ට විරුද්ධව දික්කසාද නඩු දාලා එයාගේ ගෙදර යනවා. සමල්ගේ ව්‍යාපාරත් රෙහානි සහ අරුෂ් එකතු වෙලා සමල්ට නැති කරලා දානවා. සමල්ට රෙහානි නිසා හැමදේම නැති වෙලා යනවා. හැමදේම නැති වුණාට පස්සේ සමල් ආපහු වතාවක් අසේක හොයාගෙන එනවා. ඒත් අසේක මේ වෙනකොට එයාට වගේම එයාගේ දුව මිනුකිට ගොඩක් ආදරේ කරන ඒ වගේම හැම කරදරයකදීම එයාගේ ළඟින් හිටපු ඩොක්ටර්ව එයාගේ ජීවිතයට ලං කරගන්න තීරණයක් අරගෙන ඉවරයි. දුර දිග නොහිතා ආසාවන් වලට වහල් වුණ සමල් වගේ අය මේ සමාජයේ හුඟක් ඉන්නවා. පවුලක් බිඳිලා ගියාම ඒක දරුවෙකුගේ පුංචි මනසට දරා ගන්න කොච්චර අමාරුද කියලා මේ කතාවෙන් අපට හරිම ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අද සමාජයට ගොඩක් ප්‍රයෝජනවත් මාතෘකාවක් ඔස්සේ ලියවුණු මේනු කතාවේ අවසානය මේ විදිහට අවසන් වෙයි. ඉතින් ඔයාලට හිතන දේ සිතුලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුලි සේයාත් එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා සිතුලි සේයාව subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.